සුබදසක් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ වෙනස් වූ මාතෘකාව. මේක චූටි පොඩ්ඩොන්ට වගේම දෙමාපියන්ටත් ඉතා වැදගත් කියලා මම හිතනවා. මොකද කිව්වොත් අපි චූටි පොඩ්ඩෝ ආසයි 6 වසරේ ඉඳන් සාමාන්‍ය ලංකාව වගේ රටක අපි ගවර්න්මන්ට් ස්කූල් වල අපි දන්නවා ඉංග්‍රීසි මාධ්‍ය කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔයාලගේ විෂයන් හදාරන්න පුළුවන් වෙන්නේ 6 වසරෙන් තියෙන ටෙස්ට් එකෙන් ඊට පස්සේ ඉදිරියට තමයි. හැබැයි ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල යන ළමයිට ඒක චූටි කාලේ ඉඳන්ම උගන්වනවා. එයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම අද කතා කරන්න යන්නේ රජී පාසල් වලට යන ළමයිට පැටවුන්ට මෙන්න මේ ඉංග්‍රීසි මාධ්‍ය කියන්නේ 6 වසරෙන් ඔයාලට කරන්න ආසාවෙන් ඉන්න ඉංග්‍රීසි මාධ්‍ය විෂයන් තෝරා ගැනීමේදී මෙන්න මේ වගේ කරුණු වලට හොඳ අවධානයක් දිය යුතුයි. එතමයි පුතාලා සාමාන්‍යයෙන් මෙතනදී පේරන්ට්ස් ලගේ ලොකු වගකීමක් තියෙනවා. අපි ඒක තව ටිකකින් කතා කරමු. මට ඉදිරිපත් වුණ කමෙන්ට්ස් මම දැකලා තියෙනවා. ගොඩක් පැටව මගෙන් ඉල්ලලා තියෙනවා සාමාන්‍යයෙන් මම මේ පාඩම් කරන්නේ ඉංග්‍රීසි මීඩියම් එකෙන් කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. චුටි පැටව මගෙන් සමහර අය ඉල්ලීම් කරලා තියෙනවා මෙව සිංහල මාධ්‍යෙමුත් කරන්න පුළුවන්ද කියලා. හරි මං ඒවට උත්තරේ තව ටිකකින් ඔයාලට දෙන්නම්. ලංකාව වගේ රටක අපි මව් භාෂාව වෙන්නේ සිංහල. ඒක අපි හැමෝම දන්නවා. එතකොට පේරන්ට්ස්ලා ආසයි තමන්ගේ පැටවුන්ට කවදා හරි හොඳට ඉංග්‍රීසි කතා කරලා හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරුවලා එතකොට මේ වගේ හොඳ තත්ත්වයක ඉන්නවා බලන්න පේරන්ට්ස්ලා හරි ආසයි. එතකොට 6 වසරේදී මේ චූටි පැටවුන්ට වැඩි පීඩනයක් සමහර පේරන්ට්ස්ලා දෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න කියලා. එතකොට මේ චූටි පැටවුන්ට සමහර විට ඒක ඔළුවට චූටි පැටවුන්ගේ ඔළුවලට ටිකක් ලොකු පීඩනයක් වෙන්නත් පුළුවන්. අපි එක මග අරව ගන්න කොහොමද කියලා අද කතා කරමු. පළවෙනි ක්‍රමය තමයි චූටි පැටව ප්‍රී ස්කූල් එකට කියන්නේ මොන්ටිසෝරියට යන්න කලින් වැඩි කාලයක් ගත කරන්නේ තමන්ගේ අම්මා තාත්තා එක්ක ගෙදර. එතකොට සමහර විට පේරන්ට්ස්ලා ඉංග්‍රීසි භාෂාව ගෙදරදී හසුරුවනවා වෙන්න පුළුවන්. එහෙමනම් ගොඩක් හොඳයි. හැබැයි එහෙම නැති පේරන්ට්ස්ලාටයි මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් අපි එන්න, කම්, ගෝ යන්න ඒ වගේ චූටි චූටි වචන තියෙන්නේ කමාන්ඩ්ස් කියන්නේ විධාන වගේවා. ඒ වගේම පැටවට ඉංග්‍රීසි වලින් කියද්දී ඒ චූටි ඔළුවලට එක ටග් ගාලා ග්‍රහණය කරගන්න හැකියාව වැඩි. තමන් දන්න කලර්ස් වෙන්න පුළුවන්. එතකොට වෙජිටබල්ස් වෙන්න පුළුවන්. ගෙදර තියෙන ඕනම දෙයක් පැටවට දන්න ඉංග්‍රීසි වලින් වචනේ ගානේ හැරි ඒ චූටි ඔළුවලට දැම්මොත් කවදා හරි එයා ලොකු වෙද්දී ඒක අමුතුවෙන් ආරෝපණය කරගන්න අමුතු ව්‍යාකූල ලැන්ග්වේජ් එකක් වෙන්නේ නැහැ. එතකොට කවදා හරි පාසලේදී උගන්වන ගුරුවරයාට ලේසි වෙන්න පුළුවන්. ඒ වගේම ළමයටත් ඒක ලේසි වෙන්න පුළුවන්. නැත්තම් මේ චූටි පැටියට ඒක ඔළුවට මානසික පීඩනයක්. මොකද අලුත් ලැන්ග්වේජ් එකක් අලුත් දැන් ලැන්ග්වේජ් එක සබ්ජෙක්ට්ස් ගොඩක් තියෙනවනේ. ඒ සබ්ජෙක්ට්ස් වලදී විෂයන් පරිපදයන් සයන්ස් ගත්තොත් ඒ වගේත් වෙනම වොකැබුලරි එකක් තියෙනවා. වචන මාලාවක් තියෙනවා. ඒ වගේ ඒව කතා කරන්නෙත් වෙනම විදිහකට. එතකොට මේ පැටවට පොඩි කාලේ ඉඳන් සිංහල භාෂාවට ඇමිල් වේවා කුමන භාෂාවක් ඉගෙන ගත්තත් අර අමුතුවෙන් භාෂාවට පරිවර්තනය වීමේදී ළමයට ගොඩාක් අසීරුතාවලට මුහුණ දෙනවා. ඒව අපි අත්දැකලා තියෙනවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. චූටි කාලෙම දෙමාපියන්න මේ චූටි ඔළු ගෙඩි වලට චුට්ට චුට්ට දැම්මනම් ටිකක් ලොකු වෙද්දී ඒක ළමයාට ඒ තරම්ම පීඩනයක් වෙන්නේ නැහැ. තවත් දෙයක් මම කතා කරන්න කැමති පුතාලා. දැන් ඔයාලගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න යන්නේ. අර මට පැටව ටිකක් ඉදිරිපත් කරලා තිබුණා කමෙන්ට්ස් මාර්ගෙන් සිංහලෙන් කියලා දෙන්න බැරිද කියලා. බැහැ. මොකද සාමාන්‍යයෙන් ඉංග්‍රීස් මීඩියම් වලට යන ළමයෙක්ගේ යන දරුවෙක් මන් දන්නා තරමින් සාමාන්‍ය පාසල්වල රජයේ පාසල්වල ටෙස්ට් එකකට මූණ දීලා එයාලා සිලෙක්ට් කරගන්නේ. ඒක තමයි පොදු ක්‍රමවේදය. හැබැයි එතකොට ළමයා ඒ භාෂාවට යම්කිසි ලකුණු මට්ටමක් අනුව ළමයාගේ භාෂා දක්ෂතාවය තියෙනකොට තමයි ගුරුවරයා තීරණය කරන්නේ මේ ළමයාට මේ භාෂාවේ මේ විෂයන් හැදෑරීමේ හැකියාව තියෙනවා කියලා. පසුව තමයි ළමයාව ඒ පන්තියට කියන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට යොමු කරනු ලබන්නේ. ඒක තමයි මා දන්නා සාමාන්‍ය ක්‍රමවේදය. එතකොට පුතාලා දැන් සාමාන්‍යයෙන් සිංහලෙන් පාඩමක් විස්තර කිරීමේදී ඔයාලගේ ඔළුවට යන්නේ මම ඔයාලට තේරුම් කරන සිංහල මෙතඩොලොජි කියන්නේ ක්‍රමය විතරයි. දැන් බලන්න මම ඔයාලට කියනවා සාමාන්‍ය පබ්ලික් සර්විස් එකක් පොදු සේවමක් කියන්නේ මොකද්ද කියලා. එතකොට මම මේක ඔයාලට සිංහලෙන්ම පාඩම එක්ස්ප්ලেইন කරොත් ඔයාලා එක්සෑම් එකේදී ගොඩක් අසරණ වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් එසේ ටයිප් ෆික්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ රචනාමය ප්‍රශ්න තියෙනවා. මේ රචනාමය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේදී තමන් ඒ දන්න වචන ටික එකතු කරලා ලියන්න ඕන.
වාක්‍ය ගොඩනගන්න ඕන. ඔයාලට සිංහලෙන් එක්ස්ප්ලেইন කිරීමේදී ගුරුවරයාගේ සිංහල වචන ටික තමයි ඔයාලගේ ඔළුවේ තැම්පත් වෙන්නේ. එතකොට ඔයාලට අලුත් දෙයක් නිර්මාණය කරගැනීමේ හැකියාව මොට වෙනවා. හොර වෙනවා. අන්න ඒ නිසා ඉන් හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි මාන්තින් විෂයන් තෝරා ගැනීමේදී සෑම විටම සමහර විට ඔබට අමාරු කටයුත්තක් වෙන්න පුළුවන් පැටවුනේ. හැබැයි සෑම විටම උත්සාහ කරන්න තමන් දන්න විදිහට දන්න ඉංග්‍රීසියෙන් ඒ අවබෝධ කර ගැනීමටත් දන්න විදිහට ඒ වචන ටික තේරුම් අරගෙන වාක්‍ය ගොඩනගලා කොහොමද තමන්ගේ ප්‍රශ්න ඒ කියන්නේ essay type questions වලට උත්තර ලියන්නේ කියන එකත් හොඳට වග බලා ගන්න ඕන. දෙමාපියන්ගේ කැමැත්තටවත් සමාජයෙන් ලැබෙන ප්‍රශංසාවටවත් ඉංග්‍රීසි මාධ්‍ය සබ්ජෙක්ට් තෝරා ගන්න එපා. මොකද ඔයාලට ඔයාලගේ ඉදිරි විභාග වලට මුහුණ දීමට සිදු වෙනවා especially විශේෂයෙන්ම කතා කරොත් O level exam සාමාන්‍ය පෙළ විභාගය. ජීවිතේ ඔයාලට කඩේම් විභාග ගොඩක් මුණ ගැහෙනවා. හැබැයි ඒ එකක්වත් වැරදුන තැනදී ඒ කිසිම කෙනෙක් ඔයාලත් එක්ක නැහැ. එනිසා හොඳට මතක තියාගන්න සමාජයෙන් ලැබෙන ප්‍රශංසාවවත් දෙමාපියව සතුටු කිරීමටවත් නොවේ. ඔයාට හැකියාව තියෙනවා නම් විතරක් ඉංග්‍රීසි මීඩියම් සබ්ජෙක්ට්ස් තෝරා ගන්න. මොකද ඔයාලට උසස් පෙළට යද්දිත් ඉංග්‍රීසි මීඩියම් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට එය ඒ තරම්ම වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා වැදගත්ම දේ වෙන්නේ ඔයාලා කොහොම හරි ඔයාලගේ විභාගවලට උසස් ප්‍රතිඵල ගැනීමම පමණයි. තවත් කරුණක් මම කතා කරන්න කැමතියි. ඉංග්‍රීසි කියන්නේ ඉතාමත් වැදගත් විෂයක්. ඒක ඔයාලගේ A level වලින් O level වලින් ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයටම සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මම විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් විදිහට වැඩ කරන විට මට දැනගන්න ලැබුණා වයඹ විශ්වවිද්‍යාලයේ මා ආචාර්යවරයෙක් විදිහට ආක්ෂණ පීඨයේ හා ව්‍යවහාර විද්‍යා පීඨවල වැඩ කරලා තියෙන කාලේදී ඒ දරුවත් එක්ක වැඩ කිරීමේදී මම යම් වෙනස්කම් දැක්කා. ඔයාලා දන්නවා විශ්වවිද්‍යාලවලට ළමෙක් තෝරා ගැනීමේදී ඉතාමත් දක්ෂතා ඇති දරුවන් පමණයි තෝරාගන්නේ රජයේ විශ්වවිද්‍යාලවල. එවිට උපරිම ලකුණු මට්ටම තියෙන සුපිරි මොළකාරයෝ ටිකක් තමයි විශ්වවිද්‍යාලයක් තුළ ඉන්නේ. හැබැයි සමහර දරුවෝ ඉතාමත් හොඳ උසස් සම්දමින් ප්‍රතිඵල අරගෙන විශ්වවිද්‍යාලයට ආවත් අර ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේදී යම් යම් ගැටලු වලට මුහුණ දෙනවා. සමහර දරුවෙක් හිතන්න පුළුවන් යුනිවර්සිටි එකට කියන්නේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණාට පස්සේ මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නෑ, එහෙම හිතන එක වැරදි. මොකද කිව්වොත් පුතාලා, ඔයාලා දන්නවා 98% විෂය හදාරන්න වෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්, කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට පුතාලා, ඔයාලා හොඳම සාමාන්‍යත දාගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයක ලබලා විශ්වවිද්‍යාලයකට ගියත් අද ඉදිරි අධ්‍යාපන කටයුතු හදාරන්න ඉංග්‍රීසි නැතුව නම් කිසිම දෙයක් කරගන්න බෑ. මොකද එහෙ ඉන්න ආචාර්යවරු ඒ කියන්නේ ලෙක්චරර්ස් ලාවල්ට ගන්නන්නේ සිංහල මාධ්‍යයෙන් නෙවෙයි ඉංග්‍රීසි මීඩියම් වලින්. එතකොට නෝට් දෙනවා, එතකොට යාල එක්ස්ප්ලেইন කරනවා, ඔයාලගේ ඔළුවට තේරුම් ගන්න ඕනි. ඒ හැම දෙයක්ම තේරුම් ගන්න නම් ඔයාලට ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඔයාලට සමහර විට ඔයාලගේ හැමදේම එපා වෙන්න පුළුවන්. ඔයාලා ඉතාමත් උසස් රිසල්ට්ස් දාලා ප්‍රතිඵල පෙන්නලා එතනට ගියත් මොකද ඔයාලගේ හැකියාව පෙන්වන්න නම් එතන ඉංග්‍රීසි තිබිය යුතුයි. දැන් කාලේ නම් ඉංග්‍රීසි නැතුව දෙයක් කරන්න බෑ. ඒ නිසා පුතාලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා ඉංග්‍රීසි කියන විෂය සරලව ගන්න එපා. සහ අද අපි කතා කරේ විශේෂයෙන්ම මේ චූටි පොඩ්ඩෝ ඉංග්‍රීසි මීඩියම් වලින් ඉදිරියට විෂයන් හදාරන්න යන චූටි පැටවුන්ට සහ දෙමාපියන්ට කොහොමද මොනවද මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් හදාරන්න කලින් බලපැවැත්වෙන කරුණු මොනවද ඔයාලා අවධානය යොමු කරන්න ඕනි කියලා. මම අවසාන වශයෙන් මතක් කරන්න කැමති නැවතත් මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම් කටයුතු වැඩි අධ්‍යාපන කටයුතු 6 වසර ඉඳන් හදාරන්න ඉන්න චූටි දරුවන්ට සහ ඔයාලගේ පේරන්ට්ස්ට දෙමාපියන්ට පැටවුන්ට පීඩනයක් තබනවට වඩා දෙමාපිය වෙන ඔයාලගෙන් ලැබෙන සපෝට් එක උදව්වත් ඉතාමත් වැදගත්. එතකොට මේ දෙගොල්ලටම කිසි ප්‍රශ්නයක් නැතුව අමතරින් භාෂාව ඔළුවට දාගන්නේ නැතුව ඉතාමත් සරලව මේ භාෂාව තුළ හැම දෙයක්ම ගොඩනගා ගන්න හැකියාව ඉදිරියට තියෙනවා.
සහ මම තව දෙයක් මතක් කරන්න කැමතියි ඔයාලට අපේ channel තුලින් gedirina chuti peta unda english ugannanne kohomada kiyala api wedi durata katha karanna balaporoththu wenna ape channel thurin ithin api illima karana oyalata ewat balala kohomada chuti peta out english ugannanne kiyala gedirina chuti peta unda english katha karanna hema ugannanne kiyala oyalata igena ganna puluwan ithin meka godak wedagath wenne parents lata ilanga video ekin mama enawa aluth padamakuth aragena